දැන් මේ වෙනකොට මහකන්න ආරම්භ වෙලා තියෙනවා. දැන් වතුරක් තියෙනවා. වතුර දෙන්නත් දැන් තීරණ ගනිමින් තියෙනවා, අරගෙනත් තියෙනවා. ගොවි ජනතාව බොහොම උනන්දුවෙන් උද්‍යෝගයෙන් වගාකරන සූදානමිනු ඉන්නවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක ඇත්තරම පෞගේ කාලේ සිද්ධ වෙච්ච ආර්ථික වශයෙන් තිබුණු තත්ත්වයන් එක්ක වර්තමානයේ තියෙන පරිසරයන් ඇතුලේ ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. පෝර මිල, ට්‍රැක්ටරවල ගාස්තු, භූතයාගේ ගාස්තු, බීජවල මිල, මේ සෑම දෙයක්ම ගොවි ජනතාවට දරා ගන්න බැරි තත්ත්වයට පහුගිය කාලේ උද්ගත වෙලා තිබුණා. එතකොට මේ වෙනකොට මේ මහකන්නේ ගොවි ජනතාවගේ වගා කටයුතු කරගැනීමට අදාළව රජයේ තීරණයක් ගත්තා. හෙට්ටයාරිකට පෝර සහනාධාරි සඳහා වීගොවි අට රුපියල් 25,000ක සහනාධාරයක් ලබා දෙන්න. සුන්දර යුරෝපාවේ ට්‍රේල් රථ රීතුරන් සඳහා ඇමර්තු රසක් මාන් ඉන්ටර්නැෂනල් කලනිය. අපි ඒක අගී කරනවා. ඒ වගේම තමයි මැතිවරණ කොමිසම මැතිවරණ ප්‍රකාශයටපත් කරලා තියෙන තත්ත්වය ඇතුළේ ඒක තහනමට ලක් කරනවා. හැබැයි පස්සේ වෙනකොට කලින් ලැබිච්ච සහනාධාරේ ගොවින්ට ලබා දෙන්න මැතිවරණ කොමිසම අනුමැතිය ලබා දෙනවා. නමුත් අලුතෙන් මේ මහකන්නට අදාළව වැඩි කරපු රුපියල් 10,000 මුදල ඒ ගොවි ජනතාවට මේ කාලපරාසි තුල ලබා දෙන්න බැරි වෙලා තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයට. ඒක ඡන්දයෙන් පස්සේ තමයි ගොවි ජනතාවට ලැබෙන්න නියමිත වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇත්තරම මේ සහනාධාර ලබා දෙන එක කල් දෙන්න පුළුවන් වුණාට මහකන්න කල් දාන්න බෑ. දැන් මහකන්න උදා වෙලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මැතිවරණ නීතියට අපි ගරු කරන අතරේ, ඒකට අවනත වෙන අතරේ, නමුත් ප්‍රායෝගික තත්ත්වය ගැන කල්පනා කරලා විශේෂම රටේ නිෂ්පාදන ක්‍රියාවලිය පැත්තෙන් කල්පනා කරලා මෙන්න මේ පිළිබඳව මැතිවරණ කොමිසම මීට වඩා ඇත්තටම එක පැත්තකින් ගත්තොත් ජාතික අවශ්‍යතාවයක් පැත්තෙන් කල්පනා කරලා මේ තීන්දුව පිළිබඳව නැවත සමාලෝචනය කරන්නයි කියලා අපි මැතිවරණ කොමිසමෙන් ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොකද ගොවි ජනතාව කියන්නේ මේ රටට බත සපයන මිනිස්සු. එන රටේ ජාතික අවශ්‍යතාවයක් ආහාර සම්පාදනය කරන එක. ඒක නිසා මහකන්න ආවට පස්සේ තමයි ඒ ගොවි ජනතාවට අලුත් ආණ්ඩුවක් ආවට පස්සේ තමයි මේ සහනාධාරි මෙහෙම වැඩි වෙලා ආවේ. ඉතින් ඒක නිසා මේ සහනාධාරි මෙන්න මේ ඡන්දේ පහුවෙනකන් ඉන්නේ නැතුව මේ අවස්ථාවෙම ලබා දීමට අදාළව ඒකඟතාවයේ පළ කරන්නයි කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ධීවර ජනතාවට ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්න තීන්දුවක් ගත්තා. ඒකත් අපි අගය කරනවා. ඒතකොට ඒකත් මේනකොට නවත්තලා තියෙනවා. ධීවර ජනතාව පහුගිය කාලේ පුරාවට බරපතල ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා තිබුණා. ඉන්ධන මිල විශාල වශයෙන් වැඩි වෙලා තිබුණු තත්ත්වය ඇතුලේ ඇත්තරම මත්ස්‍ය සම්පත නෙලා ගැනීමේදී ධීවර ජනතාව මුහුණ දුන්න ගැටලුව ඉතාමත් බරපතලයි. ඒ නිසා ඒ පිළිබඳවත් මැතිවරණ කොමිසම ගත්තු තීන්දුව විශේෂයෙන්ම ගොවියා සහ ධීවරයා සම්බන්ධයෙන් මෙන්න මේ රජයේ අරගෙන තියෙන තීන්දුවට ඊට අනුමැතිය ලබා දෙමින් ඊට අදාළව මැදිහත් වීමක් කරන්නයි කියන කාරුණික ඉල්ලීම අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලනවා. මොකද රටේ මේ දෙකම නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන කාරණා දෙකක්. එතනින් එහාට මැතිවරණ නීතිය අපි ඒවට ගරු කරලා ඒ කටයුතු අපි ඉස්සරහට අරගෙන යමු. නමුත් මේක රටේ ජාතික අවශ්‍යතාවයක් විදිහට සලකලා ඊට අදාළව තීරණ ගන්න ලෙස මැතිවරණ කොමිසමෙන් ගෞරවයෙන් නැවත වතාවක් අපි ඉල්ලනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ නැවතත් මම මතු කරනවා දෙවෙනි කාරණේ විදිහට, දැන් මේ වෙනකොට කිලි ගොවියගේ කිලිවල මිල සමහර සමාගම්, හැම සමාගමක්ම නෙමෙයි, මේ වෙනකොට මිල අඩු කැටීමක් කරලා තියෙනවා. විශේෂයෙන්ම දැන් මං ළඟ තියෙනවා මේකට අදාළ දත්ත ලේඛනී. මේකේ තියෙනවා 2010 මේ අවුරුද්දේ ගිය 16 වෙනිදා ඡන්දෙට කලින් ඡන්දෙ තිබුණේ 21 වෙනිදා. 16 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වෙන විදිහට මේ කිලි මිල අඩු කරලා තියෙනවා. විශේෂයෙන්ම මේක නිකුත් කිරීමට සති කීපයකට පෙර මිල්කෝ ආයතනය, ඒ කියන්නේ රජයේ ආයතනය, මිල්කෝ ආයතනය ඇතුළු අනිකුත් සියලුම කණ්ඩායම් එකතු වෙලා රජයේ අනුග්‍රහය යටතේ කිලිවල මිල අඩු කිරීමක් කළා. රුපියල් 20කින් කිලිවල මිල අඩු කරන්න තීරණයක් ගත්තා. ඒකට රජයේ අනුග්‍රහය දුන්නා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව, පොහොට්ටු ආණ්ඩුව, පෞගේ ආණ්ඩුව,
ඒකට අනුමති දුන්නා. ඒ අනුව ගොවියාගේ කිල්ල ඊටර එක මිල රුපියල් 20කින් අඩු කෙරුවා. ඒ අඩු කරපු එක ඒක නිවේදනයේ විදිහට නිකුත් වෙන්නේ මෙන්න පෞගේ ඡන්දයට කලින් 16 වෙනිදා. එතකොට දැන් මෙන්න මේ තීන්දුව දැන් තමයි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට දැන් ක්‍රියාත්මක වෙන්නේ කියන්නේ එතකොට මේගත්තු තීන්දුවට අදාළ කිරිගොවියගේ පරිහම්බ වෙන්නේ දැන් මේ වකවානුව තුල. ඒ වගේම දැන් අලුත් ආණ්ඩුව වෙනකොට ඒ ගොවියට ඒ කිරිවල මිල අඩුවීමක් සහිතව තමයි ඒ ගොවියට සමහර සමාගම් වලින් ලැබෙන්නේ. සමහර සමාගම් වලින් අඩු කරලා නැහැ. ඉතින් මෙන්න මේ තත්ත්වයත් එක්ක අපි මතක් කරන්න ඕනකම තියෙනවා මේ රටේ ගොවි ජනතාවට මේක මේ වර්තමාන ආණ්ඩුවවට පස්සේ ගත්තු තීන්දුවක් නෙමෙයි. පහුගිය ආණ්ඩුව ගත්තු තීන්දුවක් තමයි. ඒ තීන්දුවේ ප්‍රතිඵල විදියට තමයි අද වෙනකොට ඒ කිරිවල මිල යම්කිසි අඩුවීමක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව විශේෂයෙන්ම මේ తాවකාලික ආණ්ඩුවක් දැන් මේ තියෙන්නේ ස්ථිර ආණ්ඩුවක් හදලා නැහැ. මේ ආණ්ඩුවත් එක්ක අමාත්‍යාංශත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරලා ගොවියගේ පැත්තෙන් සාධනීය ප්‍රතිචාරයක් ලබා ගැනීමට අපි ගොවි ජන සම්මේලන විදියට අපි අපේක්ෂා කරනවා කියන කාරණෙත් මේ වෙලාවේ ගොවි ජනතාවට අපි මතක් කරනවා. විශේෂයෙන්ම අවසාන වශයෙන් අපි ප්‍රකාශ කරන්න කැමති මේ රටේ ගොවි ජනතාවට ඔබ වෙනුවෙන් අපි නගපු හඬ එක අකුරකින්වත් එක බිඳුවකින්වත් අපි ඒක අවම කරන්නේ ඒක බාල කරන්නේ. ඒ හඬ අපි ඔබ වෙනුවෙන් නිරන්තරයෙන්ම අරගෙන එනවා. එදා ඒ හඬ නගපු විදියට නෙමෙයි සමහර විට දැන් ඒ හඬ අපිට නගන්න සිද්ධ වෙන්නේ වෙනස් වූ ආකෘතියන් ඇතුලේ. ඒ ආකෘතියන් ඇතුලේ ගොවි ජනතාව වෙනුවෙන් අපි පෙනී හිටපු එක අපි දිගටම ඒ ක්‍රියාවලිය ඉස්සරහටත් පෙනී ඉන්නවයි කියන කාරණේ මේ වෙලාවේ මතක් කරනවා. නැහැ ඉතින් කවුරුත් ඒක ඉල්ලන්නේ දෙන්න කියලානේ. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. ඒකට එහෙම ගිහිල්ලා ඉල්ලන එක අපි ඒකට වැරද්දක් දකින්නේ නැහැ. ඉතින් ඒ නිසා මොකෙන් හරි දැන් මේ ගොවි ජනතාව වෙනුවෙන් ගත්තු තීන්දුවක් ඒක ගොවියට දෙන්න ඕනි. දැන් හැමෝම කියන්නේ අපි කියන්නේත් ඒක ගොවියට දෙන්න ඕනි. ඊට අදාළව මැතිවරණ කොමිසම මේ ගත්තු තීන්දුව නැවත සලකා බලන්න කියන කාරණේ තමයි අපි කියන්නේ. හිටපු කෘෂිකර්මතුමාත් එහෙම ඉල්ලන එක ඒක අපි නරකක් කියන්නේ නැහැ. ඒක හොඳයි. ඒක අපි දකින්න හොඳක් විදියට. ඉතින් ඒ නිසා හැමෝම මේක ඉල්ලන්නේ ගොවි ජනතාවත් ඉල්ලන්නේ මේ සාහනේ මේ වෙලාවට ගොවියට දෙන්න. මොකද දැන් මහ කන්න පටන් ගන්න තියෙන්නේ. ඒතර කන්න පහු වෙලා මේක දෙන එකට වඩා කන්න පහු මේ කන්න ඇතුලේ මේක ගොවියට දෙන එකෙන් තමයි ගොවියට ඒකේ වාසිය ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපිට ඔය සියලු පක්ෂවල සහයෝගය ඉල්ලන්න බැරිද මේ දේ කරාට කමක් නැහැ කියන මතයක් ගන්න බැරිද? ඔව් ඇත්තටම අපි සියලුම දේශපාලන පක්ෂවලුනුත් අපි ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ. අපේ විරුද්ධත්වයක් නැහැ. අපි මැතිවරණ ඉදිරිපත් වෙන පක්ෂ විදියට නොවන පක්ෂ විදියට අපේ විරුද්ධත්වයක් නැහැ. මේ සහනේ මේ ගොවි ජනතාවටත් දිව ජනතාවටත් මේ වෙලාවේ ලබා දෙන එකට අපේ විරුද්ධත්වයක් නැහැ කියන කාරණේ ඇත්තටම හැම පක්ෂයකින්ම හිම ඉල්ලීමක් එනවා නම් ඒක බොහොම වටිනවා. මේ වෙලාවේ අපි ඉල්ලීම කොට කරනවා ඉල්ලීම ඇත්තටම කරන්නයි කියලා. මොකද දැන් මේක ගත්තොත් මේ කන්න පටන් ගන්න නැත්තම් නැති පරිසරයක් ඇතුළේ මේ තහනම ආවනම් ගැටලුවක් නැහැ. හැබැයි දැන් කන්න පටන් ගත්තනි. පටන් ගත්ත එකත් එක්ක තමයි මේ ගැටලුව තියෙන්නේ. මහ කන්න පටන් ගන්න තිබුණේ නැත්තම් ජල කන්න සහ මහ කන්න අතරමැද්දෙනම් මේ තීන්දුව ගත්තේ මැතිවරණ කොමිසම මේක තහනම් කරාට කිසි කෙනෙක් විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ කන්න පටන් ගන්න තියෙන තත්ත්වයත් එක්ක තමයි මේ ගොවි ජනතාවගේ බලපතල ඉල්ලීමක් තියෙන්නේ මේ තහනම ඉවත් කර දෙන්න කියන කාරණේ. ඒ නිසා අපි දේශපාලන පක්ෂවලුනුත් සිවිල් සංවිධානවලුනුත් අපි ඉල්ලා සිටිනවා මේ ඉල්ලීම කරලා ගොවි ජනතාව වෙනුවෙන් ඒ දීවර ජනතාව වෙනුවෙන් ඊට අදාළව පෙනී ඉඳී කියලා. ඔව් ඇත්තටම ඉතින් මෙහෙමයි කියම් බලපෑමක් වෙනවා. මොකද ගොවියා ණය තුරුස් වෙලා බොහොම අමාරු වෙන්නේ වගා කටයුතු කරන්නේ. එතකොට ගොවියාට ලැබෙන්න තියෙන සහනෙත් නොලැබෙනකොට ගොවියා හරියට ගොයමට සාර්ථකකරන්න පෝෂණය දෙන්න පෝර ටික හරියට දාන්න ගොවියා පෙළඹෙන ප්‍රමාණය අඩු වෙනවා. යම්කිසි අඩාලත්වයක් වෙනවා. ඒක අස්වැන්නට යම්කිසි බලපෑමක් වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් ඒ නිසා අර ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පෝර තහනම් කරලා රටේ ලොකු හානියක් රටට කරානේ, කෘෂිකර්මාන්තයට විශාල හානියක් කරානේ.
එතකොට අපි ඒකට මේක සමාන කරන්නේ. නමුත් දැන් මේ වෙලාවේ මේ ගොවියට දෙන එක ඇත්තටම ගොවියට ලැබෙන්න ඕනි. ඒක ගොවියා වෙනුවෙන් මේ මුදල් වෙන් වෙලා තියෙන්නේ. ඒ වෙන් වෙලා තියෙන මුදල ගොවියට මේක දෙන්න ඕනි. ඒ මුදල් ලබා දීමේදී කිසිම චන්දිල්ලන හෝ දේශපාලන පක්ෂ මොකක්වත් මැදිහත් වෙන්නේ නැහෙනි. ගොවියාගේ ගිනුමටනේ සල්ලි යන්නේ. එතකොට ගොවියාගේ ගිනුමට සල්ලි ආවට පස්සේ ඒ සල්ලි ගන්න තැන කවුරුත් මේ චන්දිල්ලට අපේක්ෂකෝ නැහෙනි. ඒ අපේක්ෂකෙ කිදෙන සම්බන්ධ වෙන්නෙත් නැහෙනි. ඒ නිසා ඒක නිලධාරීන් හරහා සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒක රජයේ ක්‍රියාවලියක්. ඒක ආණ්ඩුවේ ක්‍රියාවලියක් නෙමෙයි ඒක. එතකොට ඒක රජයේ ක්‍රියාවලියක්. දෙපාර්තමේන්තු මට්ටමින් සිද්ධ වෙන ක්‍රියාවලිය. එතකොට ඒ ක්‍රියාවලියේදී ගනුදෙනු සිද්ධ වෙන්නේ ගොවියා සහ ඊට පස්සේ ඊට අදාළ නිලධාරියා අතරින්. මේ දෙන්නත් තමයි මේ සම්බන්ධීකරණය හැදෙන්නේ, ලින්ක් එක හැදෙන්නේ. මේ අතරමැද්දට කවුරුත් දේශපාලඥයෙක් පැනලා නැහැ. චන්දිල්ල අපේක්ෂකෙක් පැනලා නැහැ. කවුරු අපේක්ෂක කවිලා ආ කියලා මේ ගොවියට ගැතර දෙනවා නම් ඒක වැරදි. එහෙම දෙන්න ඕනේ නැහැ. ඒ සංස්කෘතියත් අපි වෙනස් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා දැන් මෙතන සිද්ධ වෙන්නේ මේක රජයේ ක්‍රියාවලියක්. ඒ නිසා මේක රජයේ ක්‍රියාවලිය ආණ්ඩුවේ ක්‍රියාවලියක් විදිහට දේශපාලන පක්ෂවල ක්‍රියාවලියක් විදිහට දාගෙන ඊට අදාළ තීන්දුව ගන්නවට වඩා මේ රජයේ ක්‍රියාවලියට ඒ අවශ්‍ය සහාය ලබා දෙන එක තමයි ඇත්තටම මේ ලාවේ කළ යුත්තේ.